සිබිල් වෙත්තසිංහ නැන්දා හරි අපූරු කතා ගොඩක් ලියලා තියෙනවා. ඒවා අතරින් අද අපි කතා කරන්නේ බඩගිනි පූසි ගැන. එක ගෙදරක හිටියා හොරතලේට ඇති කරන පූසියා. එයාට හැම වෙලේම බඩගිනි එනවා. ගෙදර අය මෙයාට හරීම ආදරේ. ඒ වුණාට එයාලා දෙන කෑම පූසිගේ බඩට හැමදාම මදි වෙනවා. ඒ ටික කෑවට ටික වෙලාවක් යද්දී පූසිට ආයෙම බඩගිනි. පූසිට ඉතින් කෑම ඉල්ලගෙන කන්නත් බැහැනේ. එයා ගෙදර අය ගාවට ගිහිල්ලා පුරු ගගා කෑම ඉල්ලුවට ගෙදර අයට තේරෙන්නෙත් නැහැ. ඉතින් පූසි බඩගින්න නිවා ගන්න ඕනේ නිසා කෑම මේසේ තිබුණු කෑම හොරින් කන්න පුරුදු වුණා. මේක දැකපු ගෙදර අයට තේරුණා පූසිට දෙන කෑම පංගුව වැඩි කරන්න ඕනේ කියලා. එදා ඉඳන් පූසිට කෑම ගොඩක් කන්න හම්බුණා. එයා ඒ කෑම සේරම කාලා බඩ පුරව ගත්තා. බඩ පිරුණු පූසි පොතේට නිදාගත්තා. තව වෙලාවකට උඩ පැන සෙල්ලම් කළා. බඩ පිරුණම පූසිගේ හිතටත් සතුටුයි. ඊට පස්සේ කවම දාවත් එයා ආයෙමත් හොරින් කෑම කෑවේ නැහැ. මේ කතාවෙන් පුංචි ඔයාලට හරි අපූරු උපදෙසක් දෙනවා. ඒ තමයි අපිට වගේම අපි අවට ඉන්න සත්තුන්ට ගොඩාක් බඩගිනි එනවා. අපි එයාලට හිත පිරෙන්න බඩ පිරෙන්න කෑම දීලා රැක බලා ගන්න ඕනේ කියන අපූරු පණිවිඩය. ඔයාලට ඒක තේරුණා නේද? බඩගිනි පූසි කියන මේ ලස්සන අපූරු කතන්දර පොත ඔයාලට අයිති කරගන්න ඕනේ නම් ඔයාලගේ අම්මට හරි තාත්තට හරි කියලා www.mdgunasena.com වෙබ් අඩවියට පිවිසිලා මේ පොත ගෙදරටම ගෙන්වා ගන්න.